ජීවමාන යේසු ක්‍රිස්තුස් වහන්සේගේ නාමින් අද දවසම ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. ස්වාමින් වහන්සේගේ ප්‍රීතිය සතුට සමාදානය සමග දෙවියන් වහන්සේගේ සියලුම ආශිර්වාද පිරුණු දවසක් වේවා කියලා. ආමෙන්. අපි දේවාකර හැරමු යාකොබ් දෙවෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයට 17 වෙනි පදයට. මාගේ සහෝදරයනි, තමාට ඇදහිල්ල ඇතැයි යමෙක් කියන නමුත් ක්‍රියාවල් නැතිනම් මොන ප්‍රයෝජනයක්ද? ඒ ඇදහිල්ල නිසා ඕට ගැලවෙන්න පුළුවන්ද? 17 වෙනි පදයේ. එසේම ඇදහිල්ල ක්‍රියා නැතුව තනියම තිබේ නම් මැරිලාය. ආමෙන්. අපි මේකට මාත්‍රයක් වදා ගනිමු. ඇදහිල්ල ඔබ තේරුම් ගන්නේ කොයි විදියටද? ඇදහිල්ල ඔබ තේරුම් ගන්නේ කොයි විදියටද? දැන් මේ මාතෘකාවට අපි බලමු. අපි බොහෝ විට මාතෘකාව අනුව අපිට තේරුම් ගන්න අපි උත්සාහ කරමු. අපි ඇදහිල්ල සමහරට අපි තේරුම් අරන් තිබෙන ආකාරය ගැන අපිට බොහෝ විට පේන්නේ නම් බොහෝ මිනිස්යෝ ඇදහිල්ල වැරදි විදියට තේරුම් අරන් තිබෙන ආකාරයයි. මොකද අපි බොහෝ කෘතුණු මිනිස්සුත් එක්ක කතා කරද්දී එයා කියන්නේ මාස්ටර් මට ඇදහිල්ල තියෙනවා. එහෙම තමයි කියන්නේ. දැන් බලන්න මෙතන 14 වෙනි පදේ තමාට ඇදහිල්ල ඇතැයි යමෙක් කියනොමුත් ක්‍රියාවල් නැත්නම් මොන ප්‍රයෝජනයක්ද? ඒ ඇදහිල්ල නිසා ඔබට ගැලවෙන්න පුළුවන්ද? ඒක බලන්න මෙතන ප්‍රශ්නයක් තියෙන්නේ. මෙතන කියලා තමාට ඇදහිල්ල ඇතැයි කියනවා. තමාට ඇදහිල්ල තියෙනවා කියලා කියනවා නම් හැබැයි ඒ එසේ කියන කෙනා තුළ ඇදහිල්ලට සුදුසු ඒ තමා ළඟ තියෙනවා කියන ඇදහිල්ලට සුදුසු ක්‍රියාවක් නැතිනම් මොකද්ද ප්‍රයෝජනේ ඒ තියන කියන ඇදහිල්ලේ? මොකද්ද ප්‍රයෝජනේ කියලා අහනවා. එතකොට ඒක මහනවා ඒ එයාට තියන කියන ඇදහිල්ලෙන් එයාට එයාගේ ප්‍රශ්නෙන් එයාගේ රෝගෙන් එයාට තියෙන පීඩාවෙන් එයාට තියෙන ඒ ගැටුකාර තත්ත්වෙන් ගැලවෙන්න පුළුවන්ද? ඒකනේ මේ අහන්නේ. මේක ඒක තමයි මෙතන අහන්නේ. මාලිත ප්‍රශ්න දෙකක්නේ. ඔබට ඇදහිල්ල තියෙනවා කියලා යම් කෙනෙක් කියනවා නම් මට ඇදහිල්ල තියෙනවා කියලා. හරි, අපි ඒක විශ්වාස කරනවා එයාට ඇදහිල්ල තියෙනවා කියලා. නමුත් බයිබලේ ප්‍රශ්නයක් මෙතන අහනවා. බලන්න මෙතන කියලා යමෙක් එයාට ඇදහිල්ල තියෙන කියලා කිව්වත් ඒ ඇදහිල්ල ක්‍රියාවක් නැතිනම් ඇදහිල්ල තියෙනවා නම් ක්‍රියාවක් තියෙන්න ඕනේ. තේරුණාද? ඇදහිල්ල තියෙනවා නම් ක්‍රියාවක් තිබෙන්න ඕනේ. ඉතින් දේවාක්‍ය ප්‍රකාරයට අපිට මට බොහෝ උදාහරණ දෙන්න පුළුවන්. අපි අලුත් කිසිමක උදාහරණයක් දැ බැලුවොත් අපි දකිනවා යේසු ක්‍රිස්තුස් වහන්සේ අංශභාග රෝගියාට කියනවා, නුඹ ඇඳ අරගෙන යන්න. මේ ඇඳ අරගෙන යන්න දැන්. එයා ඇඳ යොත්වලව අංශභාග රෝගී තත්ත්වෙන් ඇඉන්නවා. උන්වහන්සේ මොනවද කියන්නේ? මේ ඇවිද කරන්න බැරි අංශභාග රෝගියාට ඇඳේ ඉන්නේ උන්වහන්සේ කියනවා ඇඳ අරගෙන යන්න. එතකොට ස්වාමිනාංශගේ වචනයක් දැන් ප්‍රකාශ කළානේ. එයා සිවිය බලාගෙන ඉන්නවා. ස්වාමිනාංශයේ වචනය ප්‍රකාශ කරනවා, ඔබ ඇඳ අරගෙන යන්න. දැන් මේ වචනය එයා විශ්වාස කරලා ඒක ඇදහිල්ල කරුණට ක්‍රියාවට දාන්න ඕනේ. දෙවනාංශගේ වචනය විශ්වාස කරන්න ඕනේ. හදර ඒක ක්‍රියාවට දාන්න ඕනේ. ඒක තමයි ඇදහිල්ල කියලා කියන්නේ. විශ්වාස කරන උන්වහන්සේගේ වචනේ. දැන් අපි හොඳටම තියාගන්න මේ ඇදහිල්ල සම්බන්ධ වෙන්නේ දෙවියන්ගේ වචනත් එක්ක. ඇදහිල්ල සම්බන්ධ වෙන්නේ මේ ලෝකේ කිසිම කාරණාවක් එක්ක ඇදහිල්ල සම්බන්ධ වෙන්නේ නැහැ. මෙතන උන්වහන්සේගේ මොකද වෙනස් නොවන බොරු නොකියන වචනයක් ස්වාමිනාසේ කතා කරන උන්වහන්සේගේ වචනේ කියන අහංස පොළව පහවගත් උන්වහන්සේගේ වචනේ පහ වෙන්නේ නැහැ කියලා. එහෙමනේ. ඊළඟ අපි ඒකනේ විශ්වාස කරන්න ඕනේ. ඉතින් මේ අංශභාග රෝගයට ස්වාමිනාසේ කියන ඔබගේ ඇඳ අරගෙන යන්න. දැන් එයාට ඇඳගෙන යන පුළුවන් ඇඳින්ට ඕනේ නෑනේ අංශභාග රෝගියෙක්. නමුත් උන්වහන්සේගේ වචනය විශ්වාස කරලා එයා නැගිටිනවනේ ඇඳින්. නැගිටලා ඇඳුස්සා යනවනේ. එතන මොකද්ද? වචනය විශ්වාස කරනවා. විශ්වාස කරලා ඇදෙල්ල පාවිච්චි කරලා නැගිටලා ඇඳලා යනවා. මේක තමයි ඇදෙල්ල කියලා කියන්නේ. ඒකයි මෙතන කියන්නේ ඔබට ඇදෙල්ල තියලා කොට වැඩක් නෑ. ඒ ඇදෙල්ලෙන් ඔබට ප්‍රයෝජනයක් ලබා ගන්නට බැරි නම් දරෙන් අංශභාග රෝගියා එතන සිටියා. එයාත් කියන්නේ නැතිනේ හරි මම එකයි යන්න. මම විශ්වාස කරනවා ස්වාමිනාංශ මස්සෝ කරයි කියලා. ඉතින් ඒ උස්සන් අපි මිනිස්සු ඒ විශ්වාසයෙන් ආවන්නේ මෙයාගේ කීමත් උඩ තමයි. එතකොට දැන් ස්වාමිනාංශ කියනවා හරි ඔයා එඳාරයි යන්න. එඳාරගෙන යන්න.
ඇතල් පැගල යාත්න කර නෑන ඔය අඳරන යන්න ස්වාමිනාසේ ඒ වචන කිව්ව මම විශ්වාස කරා විශ්වාසය ඇදිල්ල නැගිට්ටා එයා වචනේ ස්වාමිනාසේගේ වචනේ විශ්වාස කරේ විශ්වාස කරලා ඇදිල්ලෙන් එයා බුදියන් හිටව ඇදෙන් නැගිටලා ඊට පස්සේ අඳරගෙන යනවා මේක තමයි ඇදිල්ල ඒක මේ ක්‍රියාව සමග ඇදිල්ල කරන එකට ඒකයි මෙතන කියන්නේ එතකොට එයා ප්‍රොජෙක්ට් ලබා ගත්තා එයාගේ ඇදිල්ලනේ ඇගේ ඇදිල්ල සොම්නස්ක වචන විශ්වාස කරලා ප්‍රොජෙක්ට් ලබා ගත්තා. ඒ වගේ ඔබගේ ජීවිතෙත් ඔබට ඇදිල්ල තියනවා කියවට වැඩක් වෙන්නේ නැහැ. ක්‍රියාවක් නැතිනම්. ඔබ සොම්නස්ක වචන විශ්වාස කරන මම මේක අදින් අවසන් කරන්න කැමති නැහැ. මම මේ දින කීපෙ ඔබට මේ ඇදිල්ල ගැන උගන්වන්න. ඔබට තේරෙනතර ඇදිල්ලෙන් දෙවනස්ක මිනිස්සු කොහොමද ක්‍රියා කරලා තිබෙන්නේ කියන එක. දෙවනස් කියන දේ කොහොමද බාරගත්තේ? විශ්වාස කරේ ඒ විශ්වාසය කොහොමද ඇදිල්ලෙන් ක්‍රියාවට දැම්මේ කියනක මම ඔබට ඉදිරියේ පෙන්වන්න. ඉතින් ප්‍රේමවන්තින් ඔබට ඇදිල්ල තීරණයක් කොට වැඩක් නැහැ. මෙතන අහනවා මොන ප්‍රයෝජනයක්ද? ඒක මොන ප්‍රයෝජනද? ඒ ඇදිල්ලට ඔබ ගැලවෙනවද? ඔබට තියෙන ඇදිල්ල ඔබ ගැලවෙනවද? ඔබගේ ප්‍රශ්නෙන් ගැලවෙනවද? ඔබගේ රෝගියල ඔබ නිදහස් වෙනවද? ඔබගේ නාබරින් ඔබ නිදහස් වෙනවද? ඔබට තියෙන ගැටලක ඔබ නිදහස් වෙනවද? ඒකයි මෙතන අහන්නේ 13 පදයේ කියනවා ක්‍රියාන ඇදිල්ල ක්‍රියානත තනියම තිබෙනම් මැරිලා ඇදිල්ල එක්ක ක්‍රියාවක් අනිවාර්යයෙන්ම තිබෙන්න ඕනේ. මට ඇදිල්ල තියෙන කෙනා නිකන් බොරුවට කේක් ඉන්න හදන්න එපා තවදුරටත්. ඔබට මොනවද බලලා තියෙන ඇදිල්ල ජීවිතේ? මොකද ඔබ ලබාගෙන තියෙන ඇදිල්ල ජීවිතේ? ආබ්‍රහම් දෙවියන් වහන්සේ අද විශ්වාස කරලා අදහපු නිසා ඔහුගේ ඇදිල්ල ඔහුට ධර්මිත කොට ගණන් ගත කියලා දේවාක්‍ය කියනනේ. ඕනේ ඇදිල්ල පියා කියලා කියන්නේ. ඇදිල්ල පියා ඔහු කියලා දේවාක්‍ය කියනවනේ. ඒතර මෙතන කියනවා ඇදිල්ල ක්‍රියාවක් නැතුව තනියම තිරණක මැරිලා මැරිලා කියන්නේ මොකද? ඉවරයි. ඒකේ වැඩක් නැහැ. වැඩක් කරන්න බෑ. ප්‍රයෝජනයක් නැහැ. එතන මේ මැරිච්ච ඇදහිල්ලෙන් වැඩක් තියනවද? අද බොහෝ දෙවියන් වහන්සේගේ දරුවන්ගේ ජීවිත අපිට දකින්න පුළුවන් මැරිච්ච ඇදහිල්ලක්. ඇදහිල්ල ඇදහිල්ල කියලා කිව්වට මැරිච්ච ඇදහිල්ල ක්‍රියාවක් නැහැ. දේශකයේ කොච්චර දේශනා කරත් බයිබලයේ ගැන්නුවත් ඒගොල්ලෝ විශ්වාස කරන්නේ ඩොක්ටර් කියපු දේ. ඩොක්ටර් මෙහෙම කියෝනේ, ඩොක්ටර් අරම කියෝනේ, රිපෝට් එකේ මෙහෙම තියෙනවනේ. මොකද්ද මේ? ඔතන ඩොක්ටර් කරේද විශ්වාසය තබා තිබෙන ඩොක්ටර් කරේද තමාගේ බලපෑම තියාගෙන ඉන්නේ? දෙවියන් වහන්සේගේ වචනේ නෙවෙයිද? ප්‍රේමවන්තෙනි, අපි දෙවියන් වහන්සේගේ සෙනඟ. අපි දෙවියන් වහන්සේගේ වචනේ විශ්වාස කරනව සෙනඟක් හැටියට. අපි ඇදහිල්ලෙන් ඒ වචනේ විශ්වාස කරාට මදි. ඇදහිල්ලෙන් ඒක ක්‍රියාවට දාන්නට අංශභාග රෝගියට කියනකොට ඔබ මේ ඇඳරා යන්න කියලා එයා කිව්වේ නෑ. වහන්සේට පිස්සුද බොනවද මේ උල්මාද කතාවද මේ කියන්නේ? මට ඇඳාර යන පුළුවන්, මම මෙහෙම ඇඳේ වැතිරලා ඉන්නවද? මම අංශභාග රෝගියෙක්. වහන්සේට පේන්නේ නැද්ද? එහෙම වෙන්නේ නෑ. එයා මොකද කරේ? කිසි දෙයක් කිව්වේ කරේ නෑ, ප්‍රශ්න කරේ නෑ, හිතේ හිටියේ නෑ. එයා නැගිටලා එයා ඇඳාරගෙන ගියා. ක්‍රියාව කියන්නේ ඒකයි. ඒකයි ක්‍රියාව කියලා කියන්නේ. ඔබට කරන්න බැරි දේ ඔබ ඇදිල්ල පාවිච්චි කරලා කරනවා. ඒක තමයි ක්‍රියාව. ඔබට නැගිටින්න බෑ. සම්නාස් කියන නැගිටපන් කියලා ඔබ ඒ වචනේ විශ්වාස කරලා ඇදිල්ල නැගිටිනවා. ඔබට අපිටම මේ ඔබගේ ජීවිතයේ ලොකු ගැටලුවක් තියෙනවා. ස්වාමිනාස් කියන මගේ පුතා මගේ දුව භය නොවෙන්න මම නුඹ සමග සිටිමි, තැති ගන්න එපා, මම නුඹ උපකාර කරමින් නුඹ ශක්තිමත් කරන්න කියලා කියනකොට ඔබ ඇදිල්ල ඒක වචන විශ්වාස කරලා ඇදිල්ලෙන් බාර අරගෙන භය නොවී ඉස්සරහට යනවා. මේක තමයි ක්‍රියාව කියලා කියන්නේ. ඒ නිසා ඔබ අද ඔබට දෙන ඇදහිල්ලක ප්‍රයෝජන ගන්න ඕනේ. ප්‍රේමන්තින් මේ පඬිතුම අද අවසන් කරන්නේ නැහැ. අපි දැනට අද නතරෙමු. මම ඔබට ඉදිරියේදී මේක ගැඹුරට විස්තර කරන්නම්. ආමෙන්. අපි ආඥා කරන ප්‍රේමන්ත දෙනාත ඔබට ස්තුති මේ වචනේ නිසා. ස්වාමිනී, අපි මේ මොහොතේ අපි ආරම්භ කරේ ගැඹුරු දෙයක් ඉගෙන ගන්නට ඇදහිල්ල ගැන. එනිසා මේ ඇදහිල්ල වඩා හොඳින් තේරුම් අරගන්න. ඇදහිල්ල තමගේ ජීවිත ක්‍රියාවට නංවන්න බාපඩු ගොන්නමින් අපේ සදා යොමු කරමින් ඉලා සිටිමු. මේ දරුවන්ට ආශිර්වාද කරන්න ඊළඟ සංසගේ නාමෙන්. ආමෙන්.